विश्वे आशीर्वादे स्वबाधामे उपरितम बलयांगे शक्ति आशीर्वादे मगे दरु हेमोटम लबेवा केला मां प्रार्थना करना मैं कोरोना उवदुर निसा बहु दरुवान मानसिकवत गुडाक दुर्वल मट्टमकट पत्तला इन्नवा एवगेम आर्थिक मट्टमेदुम गुडाक पहल मट्टमकट पत्तला इन्नवा रेकिया वलते यान विदियाक ने नोय कुद गटलो निसा बहु दरुवान नोय गटलो अति वेला तियेनवा मुकुद पेज एकट गुडाक दरुवो मे पिलिबंदव लियेनवा थिंग අද විවේක දවසේ මම පේජ් එක බලනකොට බොහෝ දරුවන්ගේ දුක් ගැනවිලි මම දැක්කා. ඒ නිසා මට හිතුණා නිවැරදිව මුදල් ලිපේම් කරන්නට පුළුවන් තවත් ඉතාම ප්‍රබල අභ්‍යාසයක් දරුවෝ වෙතට මුදල් ආකර්ෂණය කරන්නට දරුවන්ට ලබා දෙන්නට ඕනේ කියලා. මේ වෙනකොට මම ලබා දීපු කුරුදු වතුර අභ්‍යාසය එතකොට මම දරුවන්ට ලබා දුන්න කරාබු නැති අභ්‍යාසය ඊට අමතරව මම දරුවන්ට ලබා දීපු මුදල් ආකර්ෂණ අභ්‍යාස බොහෝම යකේ දරුවෝ ප්‍රබලව ප්‍රතිඵල ලබලා තියෙනවා මාය රන් අතුරු වීතුරුව ඊළඟට රන් දොරටුව රන් කන්ද අභ්‍යාසය රන් යතුරු අභ්‍යාසය බොහෝම යකේ මුදල් ආකර්ෂණ අභ්‍යාස වලින් දරුවෝ ප්‍රබල ප්‍රතිඵල ලබලා තියෙනවා ඉතින් තවත් ඉතාම ප්‍රබල අභ්‍යාසයක් තමයි දැන් මේ මම දරුවන්ට දෙන්න උත්සාහ කරන්නේ හැබැයි පුතේ දැන් ගොඩාක් වෙලාවට සෞභාග්‍ය රන්තරතු වැඩමුළුව තුළදී බොහෝ දරුවන්ට විවිධ පිළිවෙත් ලබා දෙනවා මේ මුදල් ආකර්ෂණය සිද්ධ කරන්නට ගොඩාක් මුදල් ආකර්ෂණ අවහිරතා තියෙන දරුවන්ට තමයි මම වැඩමුළුවට සම්බන්ධ වෙන්න අවසර ලබා දීලා තියෙන්නේ මේ විදියට දරුවන්ට නොමිලේම මේ දීලා තියෙන වීඩියෝ බලලා අභ්‍යාස කරන්න පුළුවන් නම් මුදල් ආකර්ෂණය වෙනවා නම් මම දරුවන්ට කියලා තියෙන්නේ වැඩමුළුවට සම්බන්ධ වෙන්න අවශ්‍ය නැහැ ඒ දරුවෝ දිගටම එම්පතේ මේ දීලා තියෙන මාර්ගෝපදේශණය තමන්ගේ මුළු ජීවිත කාලෙම දරුවන්ට කරන්න පුළුවන් අභ්‍යාස හැබැයි ඒකට අවශ්‍ය කරන ශක්තිය ලබා ගන්නට මම දරුවන්ට මන්ත්‍ර කරපු ආශිර්වාද කරපු සෞභාග්‍ය ආශිර්වාද පලිමු කට්ටලේ සහ හිරු මැණික් ලබා දෙනවා. ඒකෙන් සිද්ධ වෙන්නේ දරුවන්ගේ ඕරාව පිරිසිදු වෙනවා. මොකද පුතේ දැන් අපි සාමාන්‍ය දරුවෙක් තවත් කෙනෙක් එක්කලා කතා කරනවා. කිසිම දරුවෙක් බැඳීම් නැතුව නෙමෙයි මේ මානුෂ ලෝක ජීවත් වෙන්නේ. හැම දරුවටම බැඳීම් තියෙනවා. හිත රිදෙනවා. විවිධ ගැටලු ඇති වෙනවා. දැන් මම කොයිතරම් බැඳීම් වලින් ඉවත් වුණත් සමහර අවස්ථාවලදී අපේ හිත උනත් හිතට උනත් විවිධ ගැටලු ඇති වෙන්නට පුළුවන්. එතකොට මේ සියලුම ගැටලු වලින් අපේ ශක්තිය අඩු වෙනවා නම් මේ සියලුම ශක්තිය අවහිරතා ඉවත් කරන්නට අපිට ශක්තිය ලබා දෙන්නේ පණිවිඩය. එතකොට ඒක නිවැරදි විදියට බලවන්ත කරපු පණිවිඩය අපි භාවිතා කරන්නට ඕනේ. ඒ ආශිර්වාද පලිඟු තමයි දරුවන්ට ලබා දෙන්නේ. එතකොට හැමදාම උදේට හිරු එළියෙන් ඒ පලිඟු බලවන්ත කරලා ඒක නිකන් චාර්ජ් කරනවා වගේ දෙයක් පුතේ. ආශිර්වාද පලිඟු බලවන්ත කරලා තමන්ගේ ඕරාවට මෙහෙම තමන්ගේ පැත්තට ඒ දිදුලීම අල්ලගත්තාම තමන්ට දැනෙනවා සියලුම අර තමන්ව වෙලාගෙන තිබිච්ච අඳුරු ශක්තිය සියල්ලම ඉවත් වෙනවා. ආයේ තමන්ගේ ඕරාව ලස්සනට බබලන්න පටන් ගන්නවා. එතකොට හිතුවිලි රිෆ්‍රෙෂ් වෙනවා. අර තිබිච්ච අඳුරු හිතුවිලි, දුක් සහිත හිතුවිලි, හිතට කිසිම උත්තේජනයක් නැහැ වගේ දැනෙච්ච සිතුවිලි එක මොහොතින් මේ පරිඟු භාවිතා කරනකොට එක මොහොතින් හරියනවා. ආයෙ උද්‍යෝගයෙන් අභ්‍යාස කරන්න ශක්තිය ලැබෙනවා. ඒක විතරයි දරුවන්ට භාවිතා කරන්න තියෙන්නේ මගේ අභ්‍යාස කරද්දී සෞභාග්‍යයේ පරිඟු කට්ටලය. ඊට අමතරව ධනාකර්ෂණ ශක්තිය තමන් වෙතට ආකර්ෂණය කරන්න මම හැම දරුවෙක්ටම හිරුමැණික් කියලා කියන්නේ පුෂ්පරාග මැණික දරුවන්ට නිර්දේශ කරනවා. ඒකත් හැම එකටම බෑ. දැන් මම වුණත් ඒක තෝරනකොට ඒක මට ඒක දැනෙන්න ඕනේ. ඒ ශක්තිය දැනෙන්න ඕනේ. ඒ ශක්තිය තියෙන මැණික් දරුවන්ට මම ලබා දෙනවා. අවශ්‍ය දරුවන්ට
මේ වීඩියෝ බලලා දරුවන්ට ප්‍රතිඵල ලැබෙනවා නම් ඒ දරුවන්ට මේ පලිඟු සහ මැණික් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ආදර ශක්තිය. මේ ආදරය කියන්නේ පුතේ ශක්තිය. ආදරය කියන්නේ ප්‍රබල ලිංගතුකම ආදරය කියන්නේ ශක්තිය. ඒක තමන් වෙතට ආකර්ෂණය කරන්නට දරුවන්ට රෝස මැණික් භාවිතා කරන්නට. ඊළඟට ඔය ව්‍යාපාර කටයුතු වල ප්‍රසිද්ධිය එතකොට ඒ වගේ කීර්තිය ප්‍රශංසාව සමහර දරුවන්ට අවශ්‍යයි ව්‍යාපාර කටයුතු වල එදෙනකොට ඒ දරුවන්ට නිල් මැණික් භාවිතා කරන්න පුළුවන්. එතකොට කිසිම දරුවෙක් දැන් සමහර දරුවෝ මගෙන් අහලා තියෙනවා ඕරාව පරීක්ෂා කරලාද මේ මැණික් ලබා ගන්නට ඕනේ පලිඟු ලබා ගන්නට ඕනේ නෑ එහෙම අවශ්‍ය නෑ ඕරාව පරීක්ෂා කරන්නේ දරුවන්ගේ කොතනද මේ ආධ්‍යාත්මික අවහිරතා තියෙන්නේ කියන එක දැනගන්න ඒකට අවශ්‍ය කරන පිළිවෙත් ලබා දෙන්නේ මැණික් සහ පලිඟු භාවිතයෙන් නෙමෙයි මම ඒකට වෙනම පිළිවෙත් තියෙනවා හැබැයි මගේ අභ්‍යාස කරන හැම දරුවෙක්ම තමන්ගේ උත්සාහයෙන් මේ අභ්‍යාස කරලා මුදල් ආකර්ෂණය කරගෙන මේ සෞභාග්‍ය ආශිර්වාද පලිඟු සහ හිරු මැණික් ලබා ගන්නට ඕනේ. ඒක තමයි මම හැම දරුවෙකුටම නිර්දේශ කරනවා කියලා කියන්නේ මේ මැණික් සහ පලිඟු ආශිර්වාද පලිඟු සහ මැණික් දරුවන්ට මේ අභ්‍යාස කරද්දී ගන්න හිතෙනවා. මට ඕනේ කිය ආධ්‍යාත්මික උවමනාව ආධ්‍යාත්මික අවශ්‍යතාවය දැනෙන්න පටන් ගන්නවා. මට මේක ඕනේ. ඒක ඒ පුතේ මේ මාර්ගයේ ගමන් කරන කොට තමන්ට දැනෙන දේ තමන්ට ඒක දැනෙන්න පටන් ගන්නවා මට මේ පලිඟු වල අවශ්‍යතාවය තියෙනවා මට ඕනේ ඒක දැනෙනවා වගේ මේක ගන්න අවශ්‍ය කරන මුදලුත් දරුවන්ට ලැබෙනවා දැන් ඒක දරුවෙන් මට කියලා තිබුණා එයාට අන්තර්ජාලයේ මුදල් ලිපීමේ පාඨමාලාවට සම්බන්ධ වුණා සම්බන්ධ වෙලා එයාට ඒකෙන් මුදල් ලැබුණා ඒ මුදල් වලින් එයා පලිඟු ලබා ගත්තා එතකොට තවත් සමහර දරුවෝ කියනවා මට කවදාකවත් ගන්න බැරි වෙයි කියලා හිතාගෙන හිටපු මුදලක් මට එයා දැම්මා මම මතක් කරලා තියෙනවා එයාම හිතන දැම්මා මම ඒකෙන් මේක ගත්තා එහෙම සමහර දරුවෝ මට කියනවා මට අමතර වැඩක් හම්බ වුණා මට අමතරව රැකියාවක් හම්බ වෙනවා ඒ රැකියාවන් වලින් උපේන මුදල් වලින් මම පලිඟු සහ මැණික් ලබා ගන්නවා දරුවන්ට ඒ විදිහට පුතේ මේ අභ්‍යාස කරද්දී ඒක ගන්න අවශ්‍ය කරන මුදල් ලැබෙනවා මම දරුවන්ට හැමතිස්සෙම කියන්නේ ඒ මුදලින් තමයි ඔබ මේක ගන්නට ඕනේ. සමහර දරුවෝ සූදානම් වෙනවා ණය වෙලා ආශිර්වාද පලිඟු ලබා ගන්න. එහෙම කරන්න මම දරුවන්ට අවසර දෙලා නැහැ. මේක තමන්ගේ හිතේ විශ්වාසය ප්‍රගුණ වෙන අභ්‍යාස සිද්ධ කරන්නයි දරුවෝ මේක ලබා ගන්න. එතකොට විශ්වාසය ප්‍රගුණ වෙන්න නම් මේ අභ්‍යාස සිද්ධ කරලා මේ අභ්‍යාස වලින් ඒක තහවුරු වෙන්නට ඕනේ තමන් වෙතට දැන් මුදල් ලැබෙන්න පටන් ගන්නවා හරි එහෙනම් ඒ මුදල් ලැබෙන්න පටන් ගත්තාම ඒ ශක්තිය තවත් තීව්‍ර කරන්නට තමයි මේ පලිඟු සහ මැණික් වලින් දරුවන්ට ශක්තිය ලැබෙන්නේ ඒ නිසයි මම දරුවන්ට ඒක මම දරුවන්ට තදින්ම කියනවා කිසිම දරුවෙක් ණය වෙලා මේ ආශිර්වාද පලිඟු සහ මැණික් ගන්නට දරුවන්ට අවසර නැහැ දරුවෝ ඒක කරන්නට ඕනේ මගේ අභ්‍යාස කරලා එකතු කරගන්න මගේ අභ්‍යාස කරලා දරුවන්ට තේරෙනවාද ගන්න බැරි වෙච්ච මුදල් ලැබෙන පටන් ගන්නවා හිතා ගන්න බැරි විදියට මුදල් ලැබෙන මාර්ග විවර වෙනවා මේ අභ්‍යාස කරනකොට එහෙමයි අන්න ඒකෙන් තමන්ට ලැබෙන මුදල් තමයි මේ ආශිර්වාද පලිඟු සහ මැණික් ගන්නට සුදුසු වෙන්නේ දැන් අපි හිතමු සමහර දරුවන්ට තාමත් කොච්චර අභ්‍යාස කරත් මුදල් ලැබෙන්නේ නැහැ කියලා මාර්ග විවර වෙලා නැහැ කියලා පුතේ. එහෙනම් දරුවෝ කරන්නට ඕනේ සෞභාගයේ රන්තරට වැඩමුළුවට සම්බන්ධ වෙන එක. කිසිම එහෙම තාම මේ අභ්‍යාස කරලා කිසිම යම් දරුවෙකුට කිසිම ප්‍රතිඵලයක් නැත්නම් ඒ දරුවෝ ආශිර්වාද පලිඟු අරගෙන මේක කරන්න උත්සාහ කරන්න එපා. එතන තියෙන්නේ දරුවන්ගේ ආධ්‍යාත්මික ගැටලුවක්. ඒ කියන්නේ තමන් ඒක අවහිරතාවය, ශක්තිය අවහිරතාවය. එතකොට පුතේ මේ ශක්ති අවහිරතාවයට අවශ්‍ය කරන පිළිවිද මම දරුවන්ට ලබා දෙන්න වැඩමුළුවල. ඒ නිසා එහෙම දරුවෝ අනිවාර්යයෙන්ම වැඩමුළුවලට සම්බන්ධ වෙලා ඒ අවශ්‍ය කරන මාර්ගෝපදේශණය ලබා ගන්නට ඕනේ. ඒ වගේම තව පුංචි දෙයක් මතක් කරන්න ඕනේ. සමහර දරුවෝ අභ්‍යාස කරනකොට විවිධ
විදියට Tamanta හරි 아무ත විදියට දැනෙනවා විවිධ ඉඟි ලැබෙනවා සමහර දරුවන්ට කණාමැදිරිය ගොඩක් පේනවා සමනලු දකින්නවා එතකොට මේ පුංචි 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 ඉඟි දැක්කිනකොට දරුවෝ උද්දාමයටපත් වෙනවා ඒ උද්දාමයටපත් වෙලා මේක හොඳ ඉඟියක්ද මේක හොඳයිද මේක මට හරියටම දැනගන්න ඕනේ එහෙම කියලා චකිත ඇති කරගන්නවා පුතේ මොනවා හරි තමන්ගේ හිතට සතුටක් දෙන ඉඟියක් ලැබෙනහම ඒකෙන් සතුටු වෙන්න ඒක ඔස්සේ සැක උපදවාගෙන ඒක කන්ෆර්ම් කරගන්න යනවා කියලා අපි කියන්නේ ඒක තහවුරු කරන්න යනවා මේක ඇත්තටම හොඳ දෙයක්ද මේක ඇත්තටම හරිද කියලා ඒකෙන් ආයේ චකිතය උපදව ගන්න එපා ඒක නුසුදුසු දෙයක් එහෙම කරාම වෙන්නේ ඒ ශක්තිය ආයේ පහළට යනවා හිතේ චකිතයනේ සමහර දරුවෝ මම දැක්ක සමහර දරුවෝ අහලා තියෙනවා නයෝම්ගේ මේක පොඩ්ඩක් මගෙන් අහලත් බලන්න කියලා සමහර දරුවෝ කියනවා මේක හොඳම හොඳ දෙයක්ද දන්නේ නැහැ මේක චුට්ටක් අහලා බලන්න අපි හිතමු නරක හීනයක් දකිනවා කියලා හීන ගැන මතක් කර කර ආය මෙනෙහි කරකින් කරමින් ඒකෙන් තව හිත දුර්වල කරගන්න එපා පුතේ ඒක නරක හීනයක් නෙවෙයි ඉතින් ඒක කරන්න දැන් ඔබ නරක හීනයක් දැක්ක කියලා ඒකේ මොනවා හරි නරක ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ. එහෙම දෙයක් අපිට අවශ්‍ය නැහැ නේද පුතේ? එහෙනම් අපි මොකද කරන්න ඕනේ? ඒ නරක ප්‍රතිඵලය ලැබුණත් නැතත් ඒක නරක හීනයක් නම් Tamange හිත චකිතයටපත් කරන්න. කල්ලලා අර මම දරුවන්ට රන් පොකට් එක දීලා තියෙන පොකට් එකට දාලා විසි කරලා දාන්න. අවශ්‍ය නැහැ ඒක අපිට. පැහැදිලිද? ඒ විදිහට තමන් හොඳ දෙයක් දැක්කම අපිටම ලස්සන මලක් පිපිලා තියෙනවා. සතුට වෙන්න, ආදරය කරන්න, එච්චරයි. ආයේ ඒක හොඳයිද කියලා අහන්න උන්නේ නැහැ. තහවුරු කරන්න උන්නේ නැහැ. අපි හිතමු තමන්ට මේ ඉරේ එළියේ රස්නේ හොඳට දැනෙනවා දැන් මේ අභ්‍යාස කරද්දී. අවුවට ගිහිලා අභ්‍යාස කරනකොට මේ සූර්ය වන්දනාව සිද්ධ කරද්දී දරුවන්ට ප්‍රබලව මේ හිරු එළියේ ශක්තිය දැනෙන්න පටන් ගන්නවා. එතකොට ඒකෙන් සතුට වෙන්න එක ගැන ආයේ හිතන්න ඕනේ නැහැ. දා දරුවෝ තමන්ගේ ජීවිතේ ශක්තිය අවම කරගන්නේ මේ අනවශ්‍ය විදියට විවිධ දේවල් ගැන ඌනෝට වඩා හිතන්න යනවා. ඒකෙන් පුතේ වෙන්නේ තමන්ට අයහපතක්මයි, අවඩක්මයි. උදාක් වෙලාවට එක දරුවෙක්වත් මම උදාක් වෙලාවට දකිනවා දරුවෝ අනවශ්‍ය දේවල් ගැන හිතමින් හොඳ දේත් එහෙම හොඳ දේ ගැන තව හිතනවා. හොඳ දේ ගැන හොඳ දෙයි තියෙන තව අතුලාන්තයට ගිහිල්ලා මෙහෙම වුණොත් මෙහෙමයි කියලා එහෙම හිතන්න එපා. ජීවිතේ කිසි දෙයක් සංකීර්ණ කරගන්න එපා. හොඳ දේ සිද්ධ වුණා සතුටු වෙන්න. අපි හිතමු දරුවෝ කරපු අපි හිතමු ආරණ්‍ය සේනාසනයකට දානයක් දුන්නා. ඒ දානේ ගැන මතක් කරලා සතුටු වෙන්න. එතකොට මම මේ දානේ දුන්නා මට සතුටුයි ඒක හොඳයිද කියලා තව ආයේ කගින් හරි තහවුරු කරගන්න ඕනේ නැහැ. ඒකෙන් තමන්ගේ හිතට හදවතින්ම දැනෙනනි පුතේ සතුට. අන්නේ සතුට මතක් කරලා සතුට වෙන්න. එච්චරයි. ආයේ තව සති දෙකකින් තුනකින් තමන්ට මතක් වෙන ඒ දානි දීපු හැටි. ආයේ තමන්ගේ හිතට ලොකු තෘප්තියක් දැනෙන. අන්නේ ඒක මතක් කරලා සතුට වෙන්න. ඒක ගැන තව හිතන්න යන්න එපා. ඒකත් මම මේ වෙලාවේදී මතක් කරේ ඒ විදිහේ දරුවෝ ගොඩක් කීප දෙනෙක්ම පේජ් එකට ගැටලු අහලා තිබුණා ඒ නිසා. හරි. අපි දැන් යමු කොහොමද මේ අභ්‍යාසය සිද්ධ කරන්නේ කියලා බලන්න. දැන් ගොඩාක් වෙලාවට පුතේ මම අර කියපු විදිහට ආධ්‍යාත්මික අවහිරතා තියෙන දරුවන්ට මම දෙන පිළිවෙතක් තමයි මම මේ හැම දරුවෙක්ටම පොදුවේ අද ලබා දෙන්නේ. මොකද මේ අභ්‍යාසය තුලින් ගොඩාක් පහළ පරාසවල ආධ්‍යාත්මික ශක්තියින් තියෙන දරුවන්ට ඉතාම විශිෂ්ට ප්‍රතිඵල ලබා දෙන්නට හැකියාව තියෙනවා මේ දෙන මම පිළිවෙත මේ මුදල් ආකර්ෂණ අභ්‍යාසය. ඒ නිසා කියලා දීලා තියෙන විදිහටම දරුවෝ මේ අභ්‍යාසය සිද්ධ කරන්නට ඕනේ. මේ අභ්‍යාසය සිද්ධ කරද්දී කිසිම විදියකින් දැන් මම සමහර දරුවෝ අහනවා මම කියලා නැති දේවල් කරන්නද කියලා මම දකිනවා පේජ් එකට පණිවිඩයවනවා. එහෙම එපා පුතේ. කරන්න ඕනේ දේ තමයි කියලා තියෙන්නේ. මගේ දරුවෝ ඒක ඒ විදිහටම කරන්නට ඕනේ. එච්චරයි කරන්න තියෙන්නේ. පැහැදිලි නේද? හරි. ඉස්සෙල්ලම දැන් මේ අවස්ථාවේදී පුතේ ගොඩාක් දරුවන්ට රැකියා අහිමි වෙලා ගැටලු ඇති වෙලා තියෙන මොහොතක්නේ. එතකොට පළවෙනි දේ තමයි මේ අභ්‍යාසය කරනකොට තමන්ගේ හිත
මේ තමන්ට රැකියාව අහිමි වෙලා මට මුදල් නැහැ කියන සිතුවිලි ටික ඔක්කොම ඉස්සෙල්ලම හිතින් අයින් කරලා දාන්න ඕනේ. එක දෙයක්වත් හිතන්න නැහැ. ඔක්කොම තමන්ගේ මනසින් සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න ඕනේ. තමන් තමන් ගැන හිතන්න ඕනේ. නැහැ. මම මේ අපි හිතමු අපි කොහේ හරි ගමනක් යනවා. ගමනක් යද්දී අපි වැස්සකට අහුවෙලා අපි කොහේ හරි බස් නැවතුම් පොලක හරි කොහේ හරි පොඩ්ඩක් වැස්සට නැවතිලා ඉන්නවා. අන්න ඒ වගේ තැනක් තමයි මේ අවස්ථාව. හැබැයි තමන්ගේ ගමනාන්තයේ තමන්ගේ ගෙදර මුදල් ගොඩාක් තියෙන සෞභාග්‍ය සම්පන්න තැනක්. ඒ වගේ දැන් මේ අවස්ථාව ඔබට ඔබේ අතේ කීයක් මුදල් නැති වුණත් ඊ තරම් ඔබ අපහසුතාවයේ හිටියත් මේ වෙලාවේ හිතන්නට ඕනේ මේක තාවකාලික දෙයක්. හැබැයි මගේ අනාගතයේ මගේ මම නවතින තැන මෙතන නෙමෙයි. මට හොඳට මුදල් තියෙනවා. කියන ඒ ප්‍රබල විශ්වාසය මේ අභ්‍යාසය කරන්න කලින් තමන්ගේ හිතට අරගන්නට ඕනේ. පැහැදිලි නේද පුතේ? හරි. දැන් අපි බලමු කොහොමද අභ්‍යාසය කරන්නේ කියලා. මේක උදේ පාන්දර කරන්න ඕනේ අභ්‍යාසයක්. මේ අභ්‍යාසයේ ප්‍රබල ප්‍රතිඵල ලැබෙන්නේ උදේ 3:00 4:00 අතර කරද්දී. ඒ නිසා උදේ 3:00 4:00 අතර දරුවෝ නැගිටින්න ඕනේ. මේකෙදි මුළු රැයක් පිරිත් කරපු වතුර එකක් ගන්නට ඕනේ. වඩා හොඳයි මේ වතුර එක මැටි ගුරුලේත්වක තිබිච්ච පිරිත් ඇහුණු වතුර එකක්. ඊළඟට මේ වතුර එකට තමන් ගෙනල්ලා තියාගන්න ඕනි පුතේ කසකසා ඇට. කසකසා ඇට තේ හැන්දකින් කාලා තමයි මේ වතුර එකට අපි යොදන්නට ඕනේ. මේ වතුර එක මද රස්නෙන් ගන්නට ඕනේ. මද රස්නෙන් කියලා කියන්නේ දැන් අපි දැන් මේ දාලා තිබුරුලේතුවට දාලා තිබිච්ච වතුර ටික ඒක ටිකක් රත් කරන්නට ඕනේ. පොඩ්ඩක් රත් කරගන්නට ඕනේ. රත් වෙච්ච මද රස්නේ අත අපේ ඇඟිල්ල දාන්න පුළුවන් විදියට රත් වෙච්ච වතුර එකක් තමයි ගන්නට ඕනේ. මේ වතුර එකට දාන්න ඕනි පුතේ කසකසා ඇට අර තේ හැඳි කාලා. කසකසා ඇට තේ හැඳි කාලා දාලා ඒක එහෙම්මම පොඩ්ඩක් කලතලා ඒ වතුර එක තමන්ගේ කට ළඟට අරගෙන එන්න. ඉස්සෙල්ලම මේ වතුර එක තමන්ගේ කට ළඟට අරගෙන ඇවිල්ලා ඇස් දෙක පියාගන්න. ඇස් දෙක පියාගෙන හොඳට හිත එකඟ කරගන්න. හිත එකඟ කරගෙන හිත එකඟ කරනවා කියන්නේ තමන්ට තමන්ගේ හිත පේනවා. හරි. ඊළඟට මේ තියෙන්නේ ගයත්‍රි මන්ත්‍රය. ඕම් භූර්භුවස්සහ तत्सवितुर्वरेव्यं भर्गो देवस्य धीमहि धियो यो न प्रचोदयात्। मेक विनाडी 20ක් එක දිගට මේ උණුසුම් කසකසායට තියෙන මේ වතුර වීදුරුවට කියන්නට ඕනේ. ඒ කියන ගමන් දරුවෝ දකින්නට ඕනේ රන් උළුවස්ස. මේ මන්ත්‍රය කියනකොට මේ අභ්‍යාසය කරනකොට වෙන කිසිම අභ්‍යාසයක් හරියන්නේ නැහැ. රන් උළුවස්ස විතරයි. උළුවස්සක් තියෙනවා රත්තරන් පාට ආකාශයේ මැවිලා. ඒ උළුවස්සේ Tamanට පේනවා 5000 කුල මිටි තියෙනවා. Tamanට පේනවා මෙහිම හැම තැනම උළුවස්ස දිගටම උළුවස්සෙන් ඇතුළ බලනකොට හැම තැනම තියෙන 5000 කුල මිටි. ඒ 5000 කුල මිටි තමන් ගාවට වේගින් ගලාගෙන එනවා. වේගින් ගලාගෙන එනවා. ඒක තමන් ලොකු මල්ලකට එකතු කරගන්නවා දකින්නට ඕනේ. 5000 කුල මිටි වේගින් ගලාගෙන එනවා තමන් ගාවට මෙහිම පීරන බලන්න. ඒ රන් උණු වශයෙන් එන 5000 කුල මිටි ටික තමන් ලොකු රත්තරන් පාට මල්ලකට එකතු කරගන්නවා දරුවෝ දකින්නට ඕනේ. පැහැදිලි නේද? එතකොට මේ වතුර එකට මන්ත්‍ර කරමින් මේ මන්ත්‍රය කියමින් අරක මනසින් දකිමින් තමයි අරක මනසින් දකිනවා. මන්ත්‍රය කියනවා රන් උළුවස්ස දිගේ මුදල් ගලාගෙන එනවා. ඒක තමන් එකතු කරගන්නවා මනසින් දකිනවා.
एक दिगटम विनाडी विस्सक मे मंत्र अभ्यास कियमिन मेक दकिन्नट ओने पुते मेक देखला इवर वेला ए वतुर एक मद रसने वतुर एक दैन चुट्टा निविला तीयेने विनाडी विस्सक यनकोट एक एक हुस्मट बीगिन बीगिन यनट ओने एक कोहेवत यवन्नट एपा विसिकरन्न एपा वेन केनेक्ट देन्न एपा एक ओब वितरई बोन्नट मेक उदय वरुवट विथरा करेन अभ्यास रै वरुवट मेक करन कोट कसकसायट पाविच करने नेतुव मद उनुसुम वतुर वीदुरुवकट मेक करन्न पहतिलीद एतकोट उदय पांतरम नगित्त गमन मेक सिद्ध करन्न टोने पिरिसिदु वीम सिद्ध करला मेक सिद्ध करन्न टोने अनिवार्यन पहल आध्यात्मिक शक्ति वाले इन दरुवांट पवा मेके मुदल आकर्षणे वीम सिद्ध वेनवा ए निसामय मम मेक दरुवांट लबा देन्ने मेक विश्व आशीर्वादे मावित लबुनो इताम प्रबल पिलिवेता प्रबल अभ्यासयक् मेक निवेरदिव करन दरुवांट अनिवार्यव सतियक् यनकोट मुदल लबेनवा हरियटम करोत् दवस तुल की मुदल लबेनवा सतिया क्या कली मुदल लेवी निवेदिव विश्वास आदर भक्त मेक सिद्धकर टोने निवेदिव चरण धर्वांट अनिवार्य मुदल दवा ए वगेम दें मेके लेबेन मुदल मुदल लेबेन को मुदल तो स्तूति टोने दें तमंग मनसिन दकीन वाली पुते मे मुदल टीक लेबेन ये लेबेन को तमन टीक एक्त में लेबुना कील हितला एक स्तूतिवंत वीम तनिवार एक मे अभ्यास सिद्ध करोने मे अभ्यास मम धर्वंट लबादे मे व्यसनकारी तत्व गुड़ा अवहिरतावल मून दिन असरन कमलट मून दिन धर्व इन्नवा धर्व मट पनीमेवलतेना मट एक ඒ නිසා තමයි පුතේ මට කිසි දෙයක් ලබා ගන්නට නෙමෙයි මගේ දරුවන්ට උදව් කරන්නයි මම මේ සියලුම අභ්‍යාස දරුවන්ට ලබා දෙන්නේ ඒවයි ප්‍රතිඵලත් මම දරුවන්ට දෙන්නලා තියෙනවා මේ වෙනකොට දැන් මගේ channel එකේ ලක්ෂ 2.5ක් දරුවෝ ඉන්නවා මේ වෙනකොට ලක්ෂයකට ආසන්නව දරුවන්ට මුදල් ආකර්ෂණ ය සිද්ධ වෙලා තියෙනවා මංගව දැන් ලක්ෂයකට ආසන්න සතුටු පණිවිඩ තියෙනවා ඉතින් සෞභාග්‍ය රන්දොරටුව වැඩමුළුවේ මේ මාර්ගෝපදේශනයේ තියෙන ප්‍රබලත්වය තමයි ඒක දරුවන්ට බලන්නට පුළුවන් මේ තියෙන පුතේ ශාරාජී සිම්පල් ලයිෆ් FB page එක මේ page එකේ දරුවන්ට බලන්නට පුළුවන් කොයි තරම් මේ අන්තර්ජාලයේ මුදල් ලිපේ මේ පාඨමාලාවටයි සෞභාග්‍ය රන්දොරටුව පාඨමාලාවටයි දෙකටම වැඩමුළුවටයි දෙකටම සම්බන්ධ වෙච්ච දරුවෝ මුදල් ආකර්ෂණය කරගන්න හැටි එතකොට මේ දරුවෝ පුතේ ඇත්තටම මල් ළඟට එන්නේ කිසිම දෙයක් නැතුව ඒගොල්ලෝ දැන් මේ දරුවා මට කියලා එවලා තියෙනවා අන්තිමටම මම මිදුලක්වත් අතුගාපු නැති මලක්වත් හිටවුමු නැති ළමයා එහෙම දරුවෝ මංගාවට ඇවිල්ලා දැන් මේ වෙනකොට ජීවිතේ ප්‍රබලව සාර්ථක කරගෙන තියෙනවා ඉතින් පුතේ මේ අන්තර්ජාලයේ මුදල් ලිපේ මේ පාඨමාලාව මම දරුවන්ට ලබා දෙන්නේ මේකේ විවිධ ක්‍රම තියෙනවා लेसी क्रम तीन टीका संकीर्ण क्रम होगा विविध विविध शेस्त्रे अद्यने करप धर्वंट कर मुदल उपयान क्रम तीन एम किसीम दे धन्यति धर्वंट हरिम सरल क्रम तीन मुदल उपयान मी हेम देम गेन मम अवरू हतरह मारितर पुरावट इकतु करप सीलु मेन मम्मे पाठमालाव तुलो मे पाठमालाव धर्वंट माव संबंधक अवस्थावल नमु ඔක්කොම දෙනුම එකම පාඨමාලාවකින් ලබා ගන්න දරුවන්ට හැකියාව ලැබෙනවා. එතකොට දරුවන්ට තියෙන විශේෂත්වය තමයි මේක හොඳට අධ්‍යයනය කළ තමන්ට ගැළපෙන මාර්ගය. මුදල් ලිපේීමේ මාර්ගය තෝරගෙන ඒ ඔස්සේ යන්න පුළුවන්. සෙලමු ඔක්කොම මුළු පාඨමාලාවම හොඳට කියවන්න ඕනේ. අධ්‍යයනය කරලා ඊට පස්සේ තමන්ට ගැළපෙන ක්‍රම එකක් හෝ කීපයක් තෝරගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් එහෙම කරලා මේ මුදල් ලිපේීම් කරපු ඩොලර් ගණන් තමන්ගේ ගිණුම් වලට ගෙනාවු දරුවෝ मे साक्षि मे धर्वंट पेनलतेतकोट मे तेन पुते मे रुपये लक्षक मुदल वासनाव मे धर्वट देवनी वतावट मुदल बिच आकार थिंक मे कुम पुते मे उपट पेनवा मे पिटरट मुदल इतकोट मम मे
මේක බොරුවක් නෙමෙයි. මේක ඇත්තම ඇත්ත කියන එකයි මට මේ දරුවන්ට කියන්න ඕනේ. සමහර දරුවෝ හිතනවා මේක බොරුවක්ද දන්නේ නැහැ කියලා හිතන්න පුළුවන්. මේ පුතේ පිටරට දරුවෝ මුදල් ආකර්ෂණ අභ්‍යාස කරලා නිවැරදිව මුදල් ආකර්ෂණය කරගත්ත හැටි. ඉතින් මුළු ලෝකෙම දරුවන්ට මේ ප්‍රබල මුදල් ආකර්ෂණ අභ්‍යාස වලින් ප්‍රතිඵල ලැබිලා තියෙන විදිය සෞභාග්‍ය රන්දරට වැඩමුළුවට සම්බන්ධ වෙලා මේ ආශිර්වාද පලිඟු සහ හිරු මැණික් වල ඒක පුතේ මම දැන් මේකත් කියන්නට ඕනේ. සමහර දරුවෝ පලිඟු ඇනවුම් කරනවා මැණික් ඇනවුම් කරලා එකපාරටම ටග්ගාල එවන්න කියලා කියනවා. එහෙම එවන්න බෑ. හේතුව තමයි ඒක ශක්ති කරන්නට ඕනේ. ඒක ශක්ති කරලා ඒ මන්ත්‍ර අභ්‍යාස කරලා නිවැරදිව ශක්ති කරලා තමයි දරුවන්ට එවීම සිද්ධ කරන්නේ. ඒ නිසා දරුවෝ ඉවසීමෙන් ඉන්නට ඕනේ තමන්ට සුදුසුම වෙලාවෙදී ඒක ලැබෙනකන්. සමහර දරුවන්ට හරිය අදිස්සි ඉක්මනට ඕනේ කියලා දේ ගොඩාක් මට මගේ සහායිකාවන් කියනවා ඉක්මනටම ඉල්ලනවා කියලා. සමහර ඉතින් මේක දැන් දරුවෝ තේරුම් ගන්නට ඕනේ. මොකද පුතේ මේක මගේ ආධ්‍යාත්මික කටයුතු වලට බලපෑමක් නොවන විදිහට මට මම ශක්තිය අඩු කරගෙන දරුවන්ට මට උදව් කරන්න බෑ. එතකොට මම ඒක ඒ ශක්තිය මත පිහිටමින් දරුවන්ට ඒක බලවත් කරලා ලබා දෙන්නට ඕනේ. මගේ අතින්මයි මම ඒක දරුවන්ට දෙන්නේ. ඉතින් ඒ ශක්තිය ලබා ගන්නනේ දරුවෝ මේක ඉල්ලන්නේ. එතකොට ඒක ඒ විදිහට එවන්නට ඕනේ. ඉතින් ඒ නිසා එහෙම නැතුව ඉවසීමෙන් කටයුතු කරන්නට ඕනේ. ඒක සුදුසුම වේලාවෙද දරුවන්ට ලැබෙනවා. ඒක අවශ්‍ය දරුවන්ට ඉල්ලුම් කරන්නට පුළුවන්. ලංකාවේ හිටියත් පිටරට හිටියත් දරුවන්ට ඒක ලබා ගන්නට පුළුවන්. ආශිර්වාද පලිඟු කට්ටලයේ හිරු මැණි, රෝස මැණි, නිල් මැණි අවශ්‍ය දරුවන්ට ලබා ගැනීම හැකියාව තියෙනවා. මේ පේජ් එකට ශ්‍රාරාජි සිම්පල් ලයිෆ් FB පේජ් එකට මේ පේජ් එකේ දැන් මේ වෙනකොට පුතේ 28000කට වඩා 29000ක් විතර දරුවෝ ඉන්නවා. මේ පේජ් එකට පණිවිඩයක් එවන්න මගේ හැම වීඩියෝ එකේම පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලින්ක් එක තියෙනවා. ඒ විතරක් නෙමෙයි දරුවන්ට මෙහෙම පහලට ගිහිල්ලා බලන්න පුළුවන් සතුටු පණිවිඩ පිරිවරා තියෙන පේජ් එක තමයි ශාරාජී සිම්පල් ලයිෆ් FB පේජ් එක කියන්නේ. මේකට පණිවිඩයක් එවන්න. පලිඟු ඇනවුම් කරන්නට අවශ්‍ය දරුවන් ලංකාවේ හිටියත් පිටරට හිටියත් දැන් මේ කොවිඩ් තත්ත්වයේ වුණත් පිටරටටත් පලිඟු එවීම සිද්ධ කරනවා. ඒ වගේම ලංකාවේ දරුවන්ටත් පලිඟු එවීම සිද්ධ කරනවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්නට ඕන දෙයක් මල් ඇනවුම් කරපු දරුවෝ කහ පාට මානෙල් මල්, රෝස පාට මානෙල් මල් ඇනවුම් කරපු දරුවන්ට මට අර පුතේ සමහර විට දවසක් වගේ ප්‍රමාද වුණොත් මල් එවන හින්දා ඒක එතකොට මල් ටිකට මොනවා හරි දෙයක් වුණොත් කියන හේතුව මත මම තීරණය කරා මැයි 31 පස්සේ දරුවන්ට ඒක එවන්න. ගොඩක් දරුවෝ ඒක යෝජනා කළා තිබුණා ඉක්මනට එවන්න එපා මැඩම් ටිකක් පහු වෙලා එව්වට කමක් නැහැ කියලා දරුවෝ කතා කළා කියලා තිබුණා. ඒක මට හිතෙනවා වඩා හොඳයි කියලා. ඒ නිසා ඒ මල් ඇනවුම් කරපු දරුවන්ට මැයි ජුනි 4 විතර වෙනකොට මල් ටික ලබා ගන්න පුළුවන් කියලා මතක් කරන්න ඕනේ. අවශ්‍ය දරුවන්ට ඇනවුම් කරලා තියන්න පුළුවන්. එතකොට ඒ කාල සීමාවෙදී දරුවන්ට ලබා ගන්නට පුළුවන්. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. මගේ දරුවෝ හැමෝම සතුටින් ආදරෙන් සැනසීමෙන් ඉන්නට අවශ්‍ය කරන වාතාවරණය හැම දරුවෙක්ගේම ආධ්‍යාත්මයට ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි හැම දෙනාටම.